අවුරුදු 18ක් වෙනි අඩු වයසකින් ඔබ කොටස් වෙළඳ පොළ ඉගෙනගෙන සම්බන්ධ වෙන්න හිතුවේ ඇයි? ප්‍රධානම හේතුව තමයි රටේ පවතින උද්ගමනය. උද්ගමනය මේ වෙලේ 121ක් විතර පවතිනවා. ඒත් බැංකු පොලිය තියෙන්නේ 120ක වගේ ආසන්න ගාණක්. එතකොට උදාහරණයක් විදිහට මේක පැහැදිලි කරොත් එහෙම අද රුපියල් 100 ගන්න පුළුවන් බාණ්ඩයක් තව අවුරුද්දකින් ගන්න පුළුවන් වෙන්නේ රුපියල් 221ක වගේ. ඔබ එක් දවසක් කතා කරනවා දුරකථන ඇමතුමක් ලබා දෙනවා මාස්ටර් මයින්ඩ් රොෂාන්ට. මොකක්ද කතාව උනේ? එක්ස්පෙක්ට් රුපියල් 90 තිබ්බක හරියටම දවස් දෙකකින් රුපියල් 189 විතර ගියා. ඉතින් ඒ කියන්නේ අපි ලක්ෂයක් ආයෝජනය කරන ආසන්න වශයෙන් දවස් දෙකකින් හරියටම ලක්ෂ දෙකක් වෙනවා කියන එක. ඒක මොකද මාකට් එකේ අවුරුදු 19 වලට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මට තාම ඉපදිරත් ප්‍රයිස් අවුරුදු 19 කොටස වෙන තුල ආයෝජනය කරන්න වයස් සීමාවක් නැහැ. කියන අවුරුදු 18 ඉඳන් ඔබ වගේ තරුණයෙක් ඉන්නවා නම් පටන් ගන්න පුළුවන්. අපි නිදාගෙන ඉඳිද්දි සල්ලි හම්බ කරන ක්‍රමයක් හොයාගත්ත නැත්නම් අපිට මිය දෙනකම්ම වැඩ කරන්න වෙනවා කියලා. ඒ වගේම එයා තවත් දෙයක් කියලා දිනවා games are won by the players who look at the play field not at the scoreboard කියලා. ඒ වගේම intelligent investor වගේ පොතක් පුළුවන් නම් කියවන්න. මොකද මේක තමයි ඇත්තටම මේ stock market ගැන තියෙන ප්‍රධානම පොත. මේ වගේ පොත් ගොඩක් වැදගත් වෙනවා. අයිබෝවන් මාස්ටර්මයින් YouTube channel එකට අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා වයස අවුරුදු 18ක කොටස් වෙළඳපොළ ආයෝජකයෙක්. ඔහු නමින් ලිනුක. ලිනුක අපි ඔබ ආදරෙන් පිළිගන්නවා අයිබෝවන් කියලා අපේ වැඩසටහනට. බොහොම ස්තුතියි මට වැඩසටහනට ආරාධනා කරලා. කොටස් වෙළඳපොළ ආයෝජනයේ ඔබ ඉතා අලුත් පුද්ගලෙක්. ඉතින් අපි දැනගන්න කැමති ඔබගේ පසුබිම මේ සම්බන්ධයෙන්. මම ලිනුකට හන් සිරනන්ද මම ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන්නේ මම 2022 වර්ෂයේදී අපසුසස් පෙළ කිරීමට නියමිත වුණා කොමර්ස් ස්ට්‍රීම් එකෙන් මම මේ වෙද්දි මාස 3ක් විතර වෙනවා කොටස් වෙළඳපොළ ආයෝජනය කිරීමට පටන් ගන්නවා අවුරුදු 18ක් වෙනි අඩු වයසකින් ඔබ කොටස් වෙළඳපොළ ඉගෙනගෙන සම්බන්ධ වෙන්න හිතුවේ ඇයි ඒකට කාරණු ගොඩක් තියෙනවා ප්‍රධාන වශයෙන්ම මට මුදල් උපයන්න ලොකු උමනාවක් තිබ්බ පොඩි කාලේ ඉඳන්ම ඉතින් ධනවත් වෙන්න ප්‍රධාන ක්‍රමයක් කියලා මම දන්නවා කොටස් වෙළඳපොළ ආයෝජන නිවැරදිව ආයෝජනය කරන එක මම ගොඩක් ෆලෝ කරන පුද්ගලයෙක් තමයි වොරන් බෆට් කියන්නේ ඒක තමයි මට ප්‍රධාන වශයෙන්ම කොටස් වෙළඳපොළ ආයෝජනය කරන්න පෙළඹුණේ ඒක ප්‍රධානම කාරණාව තමයි මම මුදල් උපයන්න දෙරිය මතත් තිබේ ඒක තමයි ප්‍රධානම කාරණාව ඒ වගේම රටේ තියෙන තත්ත්වෙත් බලපෑවා මම කොටස් වෙළඳපොළ ආයෝජනය කරන්න එන්න ඒ ප්‍රධානම හේතුව තමයි රටේ පවතින උද්ගමනය උද්ගමනය මේ වෙලේ 121ක් විතර පවතිනවා ඒත් බැංකු පොලිය තියෙන්නේ 120ක වගේ ආසන්න ගාණක් එතකොට උදාහරණයක් විතරක් මේක පැහැදිලි කරොත් එහෙම අද රුපියල් 100 ගන්න පුළුවන් බාණ්ඩයක් තව අවුරුද්දකින් ගන්න පුළුවන් වෙන්නේ රුපියල් 221ක වගේ. හැබැයි අපි බැංකුවේ රුපියල් 100ක් තැන්පත් කරොත් එහෙම තව අවුරුද්දකින් අපිට ලැබෙන රුපියල් 120ක් වගේ මුදලක්. ඉතින් ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න එක්කෙනෙක් විදිහට මට හොඳටම ඒක තේරෙනවා පැහැදිලිවම ඒක තේරෙනවා බැංකුවේ මුදල් ආයෝජනය කිරීම මේ අවස්ථාවේ තරම් සුදුසු නැහැ කියලා. ඉතින් මට ඕන වුණා 100ට 120ට වඩා ඇනුවල් රිටර්න් එකක් ගන්න. ඒ කියන්නේ උද්ගමනයට වඩා රිටර්න් එකක් ගන්න ආයෝජන මාර්ගයක් හොයාගන්න. ඒක තමයි මම ප්‍රධාන වශයෙන්ම කොටස් වෙළඳපොළ ආයෝජනය කරන්න පෙළඹුණේ. ඒක තවත් ප්‍රධාන කාරණාවක්. ඒව තමයි මම ඇත්තටම කොටස් වෙළඳපොළ ආයෝජනය කරන්න පෙළඹෙන්නේ හේතුව. ඔබ එක් දවසක් කතා කරනවා දුරකථන ඇමතුමක් ලබා දෙනවා මාස්ටර් මයින්ඩ් රොෂාන්ට. මොකක්ද කතාව උනේ? ඇත්තටම රොෂාන්ට් සර් එක්ක කතා කරපු දවසේ ඇත්තටම ගොඩක් විශේෂ දවසක්. මොකද ඒක කතා කරේ ඇත්තටම අපි දැක්ක කොටස් වෙළඳපොළ සදයක් වහලා තිබ්බා අවුරුදු නිවලුනින්ද. ඊට පස්සේ කොටස් වෙළඳපොළ ඕපන් කරාට පස්සේ එක දිගට දවස් දෙකක් යනකම්ම කොටස් වෙළඳපොළ විශාල කඩාවැටීමකට ලක් වුණා. හරියටම SLP 20 දශකයේ 10% ගානේ දවස් දෙකක් කඩාගෙන වැටුණා. ඇත්තට මාකට් එකේ දවස් දෙකේම ඇරලා තිබ්බේ විනාඩි 2යි. ඉතින් මට ඇත්තටම ඒ විදිහ ආයෝජනය කරන්න මාස දෙකමාරක් විතර වෙනවා පටන් අරන්. ඇත්තටම මගේ පෝට්ෆෝලියෝ එකත් ගොඩක් ලොක්ස් වෙලා තිබ්බේ. මම ඒකින් තමයි රොෂාන් සර්ට කතා කරේ. ඒතකොට රොෂාන් සර් කිව්වා ඒ වෙලාවේ මම ඇහුවාම මොනවද මේ වෙලාවේ බයි කරන්න ඕන ෂෙයාර්ස් මොනවද කියලා සර් විශේෂයෙන් සඳහන් කරා එක්ස්පෝ එකයි බිල් එකයි LOLC ගැන. සර් මට විශේෂයෙන් කිව්වේ එක්ස්පෝ ෂෙයාර් එක රුපියල් 95ට ඒ අවස්ථාවේ මිලදී ගන්න කියලා. ඉතින් මට ඒ අවස්ථාවේ එක්ස්පෝ නම් මිලදී ගන්න බැරුණා. ඒත් සර් කිව්වා බිල් එකක් මිලදී ගන්න කියලා. බිල් එක මම 4ට මිලදී ගත්තා ඒ අවස්ථාවේදී. හරියටම දවස් දෙකකට පස්සේ බිල් එක 6.50ට ගියා. 6.50ට ගියා කියන්නේ මට ආසන වශයෙන් 160ක විතර ප්‍රොෆිට් එකක් ලැබුණා. ඉතින් මට ඇත්තටම ඒ අවස්ථාවේ මට රුපියල් 75000 විතර ප්‍රොෆිට් එකක් ඒ හරහා ලබා ගන්න පුළුවන් වුණා. ඉතින් එක දවස් දෙකකින් ෂෙයාර් එකක් 165ක් වැඩි වෙනවා කියන්නේ අපි රුපියල් ලක්ෂයක් ආයෝජනය කරොත් එහෙම ඒක දවස් දෙකකින් හරියටම රුපියල් 165000ක් වගේ වෙනවා කියන එක. ඒ වගේම සර් එක්ස්පෝ ගැන විශේෂයෙන් සඳහන් කරා එක්ස්පෝ එක රුපියල් 90 තිබ්බක හරියටම දවස් දෙකකින් රුපියල් 189 විතර ගියා. ඉතින් ඒ කියන්නේ අපි ලක්ෂයක් ආයෝජනය කරොත් එහෙම ආසන්න වශයෙන් දවස් දෙකකින් හරියටම ලක්ෂ දෙකක් වෙනවා කියන එක. ඒ වගේමයි LOLC ගැන සඳහන් කරන්න ඕනේ. LOLC එක තිබ්බේ 250ට. 250ට තිබ්බ ෂෙයාර් එක දවස් දෙකකින් ආසන්න වශයෙන් 480 විතර ආවා. එතකොට ඒත් අපි ලක්ෂයක් ආයෝජනය කළා නම් ලක්ෂයක් විතර ලබා ගන්න පුළුවන්. ඒ වගේම තවත් ආයෝජන අවස්ථා තියෙනවා. අපි දැක්ක අගලවත ප්ලාන්ටේෂන්ස් එහෙමත් ඒක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඒක අපි දැක්ක ඒකෙත් රුපියල් 15ට තිබ්බ ෂෙයාර් එක දවස් දෙකකින් රුපියල් 36ට ගියා. 100ට 160ට විතර වැඩි වීමක් තියෙනවා.
ඉතින් ඒ ඉතින් අපි අපේ රටේ තියෙන උද්ගමනයේ සිට 120ක් ඉතින් ඒ වගේ අවස්ථාවකින් අපේ මුදල් ආරක්ෂා කරගන්න අපිට එක ප්‍රධාන ක්‍රමයක් තමයි කොටස් වෙනද පොලේ නිවැරදිව ආයෝජනය කරන එක. ඉතින් ඇත්තම රොෂාන්ස දුන්න උපදෙස් මට ගොඩක්ම වැදගත් වුණා. ඇත්තම රොෂාන්සට මේ වෙද්දි මම දන්න විදිහට අවුරුදු 19කම ආකට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඒ එක්ස්පීරියන්ස් එක සර් මට උපදෙස් දුන්නා. ඒ උපදෙස් මම පොල් පුළුවන් විදිහට මම ඒ අවස්ථාවෙන් මම ෂෙයාර්ස් මිලදී ගත්තා. ඒකෙන් මට ඇත්තම ලොකු සාර්ථකත්වයක් ලැබුණා. මොකද මට ඒ වෙලාවේ මගේ පෝට්ෆෝලියෝ එක වල loss වෙලා තිබ්බේ. රොෂාන්ස දීපු උපදෙස්ින්ද මට ඇත්තම හොඳ ඉන්වෙස්ට්මන්ට් ඔපෝචුනිටි එකක් ලැබුණා. ඒකෙන් මට හොඳ ප්‍රොෆිට් එකක් ලබා ගන්න පුළුවන් වුණා. දිනුක මේ මම තව දෙයක් නොටිස් කර ඔය ආපු ගමන් මේ හරි උනන්දුවෙන් මේ පොත් දිහා පොඩක් බල බල හිටියා. I think මොකක් හරි වාගේ ඉන්ට්‍රස්ට් බුක් එකක් තියෙනවද මේ සම්බන්ධයෙන් කොහොමද? ඇත්තටම මම මෙතනට ආවම මම දැක්කා රොෂාන්ස්ගේ පොත් ගොඩක් තියෙනවා ස්ටොක් මාකට් එක ගැන. අපි මෙතන විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ඉන්ටෙලිජන්ට් ඉන්වෙස්ටර් කියන පොත. මේක ඇත්තටම කොටස් වලද පොළ ආයෝජකයන්ට තියෙන හොඳම පොත. මේකේ තමයි ප්‍රධාන වශයෙන් වොරන් බෆට් වාව කියනවා ඔහු කරපු හොඳම ආයෝජනය තමයි මේ පොත අරගෙන මිලදීගෙන කියවපු එක කියලා. ඉතින් ඇත්තටම මම මේ පොත් දැක්කම මම දැනගත්තා රොෂාන්සට මේ කොටස් වලද පොළ ගැන කොච්චර හොඳ අවබෝධයක් කොච්චර හොඳ දැනුමක් තියෙනවද කියලා. ඉතින් ඇත්තටම රොෂාන්ස වගේ කෙනෙක්ගෙන් උපදෙස් ගන්නවා නම් ඒක ගොඩක් වටිනවා. මොකද ඒ සර්ට තියෙන දැනුම සර් මොකද මාකට් එකේ අවුරුදු 19කට වඩා එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මට තාම ඉපදිරත් වයස අවුරුදු 19යි 19කත් තාම සම්පූර්ණ නැහැ. ඉතින් ස්ටොක් මාකට් එක ගැන එක්ස්පර්ට් කෙනෙක් තමයි රොෂාන්ස කියන්නේ. රොෂාන්ස වගේ කෙනෙක්ගෙන් හරියට උපදෙස් ගන්න ඉන්වෙස්ට් කරනවා නම් අපිට ඇත්තටම කොටස් වෙනද පුළුවන් හොඳ ප්‍රොෆිට් එකක් හොඳ ගේන් එකක් ලබා ගන්න පුළුවන්. පොඩක් කැමරා එකට පොත පෙන්නමු ඉන්ටෙලිජන්ට් ඉන්වෙස්ටර්. ඇත්තටම මම මේ පොත ගැන අහලා තිබ්බා. මොකද මම YouTube එකෙත් මම දැක්ක මේ පොතේ ඔඩියෝ බුක්ස් තියෙනවා. මම ඒක ඒව පොඩ්ඩක් බැලුවා. ඒ වුණාට මට පොත දැන් තමයි ඇත්තටම දැක් ගන්න පුළුවන් උනේ. ඉතින් ඇත්තටම මේ වගේ පොතකින් අපිට ස්ටොක් මාකට් එක ගැන ලොකු නොලෙජ් එකක් ගන්න පුළුවන්. මොකද මේ පොත ලියලා දෙන බෙන්ජමින් ග්‍රැහම් එයා තමයි වොරන් බෆට්ගේ ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසර්. ඉතින් වොරන් බෆට්ත් එයාගෙන් ඉගෙනගෙන තමයි ඇත්තටම ස්ටොක් මාකට් එකේ ලොකු ගමනක් ගියේ. වොරන් බෆට් කියන්නේ දැනට මේ වෙද්දි ලෝකෙ ඉන්න හොඳම ආයෝජකයා. ඉතින් ඒ වගේ කට්ටියත් මේ පොත රෙකමන්ඩ් කරනවා. ඉතින් මම හිතන්නේ මේ වගේ පොත් ඇත්තටම පරිශීලනය කරන එකකින් අපිට ලොකු නොලෙජ් එකක් ගන්න පුළුවන්. මාස්ටර්මයින් රොෂාන් YouTube channel එක හා එතුමාගේ වැඩපිළිවෙල ගැන ඔයාලට මොකද්ද කියන්න තියෙන්නේ? ඇත්තටම සර්ගේ YouTube channel එකකින් ලොකු නොලෙජ් එකක් ගන්න පුළුවන් ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන කෙනෙක්ට. මොකද සර්ගේ YouTube channel එකේ මම හිතන්නේ වීඩියෝ 100ක් විතර තියෙනවා. ගොඩක් ප්‍රසිද්ධ පුද්ගලයන් එක්ක කතා කරලා තියෙනවා channel එකේ ගොඩක් දේවල්. ඒ වගේම මාකට් එක ගැන ගොඩක් කතා කරලා තියෙනවා. අපි ඇත්තටම කොටසක් ගණිත ප්‍රධාන වශයෙන් සලකා බලන්න ඕනේ net asset value එක, price to book value එක, earning per share එක, PE ratio එක, ඊට පස්සේ company වර්තමාන තත්ත්වය කොහොමද, profit එක එයාගොල්ලෝ ඒගොල්ලෝ profit කරනවද, loss කරනවද, ඒගොල්ලෝගේ වර්තමානයේ කොච්චර ලාභ ලබාගෙන තියෙනවද, ඒ වගේ දේවල් බලන්න ඕනේ. ඉතින් ඒක ගැන ගොඩක් කතා කරලා තියෙනවා රොෂාන්ස රොෂාන්සගේ YouTube channel එකේ. ඉතින් මම කියනවා ඇත්තටම ඔයාලා කොටස් වෙනද පොල ගැන ඉගෙන ගන්න ආසයි නම් කොටස් වෙනද පොල ගැන ඔයගොල්ලන්ට ලොකු උනන්දුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම රොෂාන්සගේ YouTube channel එක බලන්න. ඒ වගේම තවත් වැදගත් දෙයක් තියෙනවා. ඔයාලා 1 මිලියන් වගේ ඉන්වෙස්ට් කරනවා නම් අනිවාර්යයෙන්ම රොෂාන්ස වගේ කෙනෙක්ගෙන් උපදෙස් ගන්න එක ගොඩක්ම වටිනවා. මොකද එහෙම නැත්නම් ගොඩක් කට්ටිය කරන්නේ උපදෙස් ගන්න නැතුව ඉන්වෙස්ට් කරන්න ඇවිල්ලා එයාලගේ තියෙන මනි ගොඩක් අමාරුවෙන් උපයෝගු මුදල එයාලා නැති කරගන්නවා. ඉතින් එහෙම නැති කරගන්න නැතුව ඔයාලා ස්ටොක් මාකට් එකෙන් ලොකු ගමනක් යන්න ඕන නම් අනිවාර්යයෙන්ම රොෂාන්ස වගේ ලොකු නොලෙජ් එකක් තියෙන කෙනෙක්ව කන්ටැක්ට් කරගෙන එයාලගේ උපදෙස් අරගෙන ඒ අනුව ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න කියලා මම කියනවා. ඔව්. ඉතින් අද අපි වැඩසටහන කතා කරනකොට දැක්කා, ඒ කියන්නේ ස්ටොක් මාකට් කොටස වෙනද පුළ ආයෝජනය කරන්න වයස් සීමාවක් නැහැ. ඒ කියන්නේ අවුරුදු 18 ඉඳන් ඔබ වගේ තරුණයින් ඉන්නවා නම් පටන් ගන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් නිනුක, ඔයාට අපේ මේ ඉන තරුණ තරුණීන්ට මොකක්ද දෙන්න කැමති පණිවිඩය? ඇත්තටම ඔයාලා කොටස් වෙනද පුළ ආයෝජනයට කැමති නම් ඔයාලට ඒ සම්බන්ධ ආශාවක් තියෙනවා නම් ඔයාලට උමනාවක් තියෙනවා නම් මුලින්ම ඒ ගැන ඇත්තටම ඉගෙන ගන්න ඕන. ඔයාලට ඉගෙන ගන්න ගොඩක් ක්‍රම තියෙනවා. ප්‍රධාන වශයෙන් ඇත්තටම රොෂාන්සගේ YouTube channel එක කියන්නේ ඒකේ ගොඩක් වීඩියෝස් තියෙනවා. මම කලින් කතා කරා වගේ කොටසක් ගන්න කලින් අපි සැලකිලිමත් වෙන්න ඕන දේවල් ගැන ගොඩක් දේවල් රොෂාන්ස කතා කරලා තියෙනවා එයාගේ YouTube channel එකේ. ඒ වගේම මම දැක්ක රොෂාන්ස සීබල් බුක්ස් කියන channel එකේ රොෂාන්සගේ interviews තියෙනවා. ඒව අනිවාර්යයෙන් බලන්න. ඒ වගේම කොටස් වෙනද පොළ ගැන වොරන් බෆට්ලා කියන දේවල් ගැන අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න. මොකද වොරන් බෆට් වගේ කෙනෙක්ව දන්නේ නැතුව ඒගොල්ලෝ ගැන හොයන්නේ නැතුව එහෙම නැතුව මේක ආයෝජනය කරන්න බෑ. මොකද ඒගොල්ලෝගේ ඒගොල්ලෝ කතා කරලා තියෙන දේවල් ඒගොල්ලෝ කියලා තියෙන දේවල් ගොඩක්ම වැදගත් වෙනවා. ඒ වගේම වොරන් බෆට් කියලා තියෙන වැදගත්ම කතාවක් එයා කියනවා අපි නිදාගෙන ඉඳිද්දි සල්ලි හම්බ කරන ක්‍රමයක් හොයාගත්තේ නැත්නම් අපිට මිය දෙනකම්ම වැඩ කරන්න වෙනවා කියලා. ඒ වගේම එයා තවත් දෙයක් කියලා තියෙනවා games are won by the players who look at the play field not at the scoreboard කියලා. ඒ කියන්නේ එයා කියන්නේ ඇත්තම මිල ගැන විතරක් නේ අපි ඇත්තම කොටස් වෙනද පුළා ආයෝජනය කරලා දිත් මිල ගැන විතරක් නේ බලන්න ඕනේ. ඊට වඩා තවත් ගොඩක් දේවල් බලන්න තියෙනවා. ඒ හැම දෙයක් ගැනම සැලකිලිමත් වෙලා අපි ආයෝජනය කරන්න ඕනේ. ඒ වගේම තවත් දෙයක් තමයි කොටස් වෙනද පුළා ආයෝජනය කරනවා නම් අඩුම තරමේ ඒ කොටසක අවුරුද්දක්වත් මිල වෙනස් වෙච්ච විදිය ගැන බලන්න ඕනේ. මම නම් සාමාන්‍යයෙන් එහෙම චෙක් කරලා තමයි ආයෝජනය කරන්නේ. මොකද අපිට investor.com එකට වගේ ගියාම
අපිට බලන්න පුළුවන් කොටසක් අවුරුද්දක මිල වෙනස් වෙච්ච දේවල් ගැන ඒ වගේ දේවල් බලන්න පුළුවන්. ඒ වගේම sleepyballs.st වගේ වෙබ්සයිට් වලින් කොටසක fair value එක ඒ වගේ දේවල් බලන්න පුළුවන්. ඒ වගේම capital trust කියන ආයතනෙමුත් කොටස් ගැන fair value ඒ වගේ දේවල් ගොඩක් කියලා දිනා. ඒතර fair value එක වගේ දේවල් උත් අනිවාර්යයෙන්ම කොටසක ආයෝජනය කරන කලින් බලන්න ඕන. ඒ වගේම වැදගත්ම දේ තමයි මම නම් දකින්නේ කොටස් වලද පොල ගැන ලොකු knowledge එකක් තියෙන කට්ටියත් එක්ක අපි ගොඩක් කතා කරනවා. මම ඇත්තටම ගොඩක් කරා ප්‍රශංසත් එක්ක කතා කරනවා. තව ප්‍රශංසගේම YouTube channel එකේ කලින් video එකක් කරලා යසුරු ගුරු ටික කියලා ආයි කෙනෙක් එයත් එක්කම නිතරම කතා කරනවා. ඒ වගේ කොටස් වලද පොල සම්බන්ධව මම expert ලත් එක්ක ගොඩක් කරාට මට පුළුවන් හැම වෙලාවෙම කතා කරන්න උත්සාහ කරනවා. මොකද ඒගොල්ලෝගෙන් ගන්න knowledge එකෙන් තමයි අපි ඇත්තටම අපිත් invest කරන්නේ. මොකද අපිට ඇත්තටම ලොකු අද්දකින් ප්‍රමාණයක් නැහැ. අපිට knowledge එක ගන්න පුළුවන් ප්‍රධානම විදිහ තමයි ඒ සම්බන්ධව ඉන්න expert ලා සමග කතා කිරීමෙන්. ඒතකොට ඒකත් ඉතාම වැදගත් වෙනවා. මම කලින් කිව්වා වගේම ඇත්තටම ඔයාලා රුපියල් 10000කින් වගේ පටන් ගන්නවනම් මේක ඉතාම වැදගත් වෙන්නේ. මොකද රුපියල් 10000කින් වගේ පටන් ගන්නවනම් ඒක loss වුණාට එච්චර ලොකුවට දැනෙන්නේ නැහැ. නමුත් රුපියල් මිලියනකට වඩා මුදලකින් අනිවාර්යයෙන්ම කොටස් වලද පටන් ගන්නවනම් අනිවාර්යයෙන්ම රොෂාන් සර් වගේ එකෙක් expert කෙනෙක්ගෙන් උපදෙස් ගන්න ඕන. මොකද එහෙම නැත්නම් වෙන්නේ ඔයාලා ඒ උපදෙස් ගන්න නැතුව invest කරන්න ගියාම ප්‍රධාන වශයෙන්ම loss වෙන්න පුළුවන්. මොකද උදාහරණයක් විදියට රුපියල් 30ක තිබ සමාගම රුපියල් 240ට ගියා මාස කිහිපයක් ඇතුළත. ඒ වගේම ඒක රුපියල් 24 එන්න ගියෙත් මාස කිහිපයක් විතර. මොකද සමහර ලංකාවක වගේ කොටස් වලද පොලක මැනිපියුලේෂන් කියන්නේ ගොඩක් වෙනවා. මොකද වටිනාකමක් නැති සමාගමකින් සමහරට ඔබට ලොකු පාඩුවක් සිදු වෙන පුළුවන්. ඒ වගේ අවස්ථා අපිට මරත් වෙලා තියෙනවා. ඉතින් මොකද දැන් ලංකාවේ මාකට් එක පොඩිනේ මාකට් දැන් ඇමරිකාව වගේ තියෙන පූර්ණ තරංකාරී වෙලද පුළුවන්. නමුත් ලංකාවේ එහෙම මාකට් එකක් නෙවෙයි තියෙන්නේ. ඒක අවශ්‍ය කටින් මැනිපියුලේට් කරන්න පුළුවන්. මොකද ලොකු ඉල්ලුම් කරුවන්වත් ලොකු සැපයුම් කරුවන් ප්‍රමාණයක් නැති හින්දා. ඉතින් ඒ වගේ අපි නොවැදගත් ෂෙයාරයකට ඉන්වෙස්ට් කරන්න ගියොත් එහෙම අපිට ලොකු loss එකකට යන්න පුළුවන්. ඇත්තම ප්‍රශාන්ත් සර් වගේ expert කෙනෙක්ගෙන් උපදෙස් ගත්තාම එයාලා හරියටම උපදෙස් දෙනවා මොන වගේ ෂෙයාස්ද ගන්න ඕන, ඒ ෂෙයාස් මොන price එකේද buy කරන්න ඕනද, මොන price එකේද sell කරන්න ඕන හොඳම, ඒ වගේ දේවල් ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ වගේම ඕන දෙයක් අපි ෂෙයා මාකට් එකේ prices ගොඩක් වෙලාවට යන්නේ curves යන්නේ. ඒ curves වල යටින් අරන් උඩින් විකුණන්න පුළුවන් නම් අපිට ලොකු profit එකක් ගන්න පුළුවන්. ඒ අවස්ථාව ගැන හොඳ අවබෝධයෙන් ඉන්න ඕනේ. වැදගත්ම දේ තමයි අනිවාර්යයෙන්ම ස්ටොක් එක ප්‍රයිස් එක අවුරුද්දක්වත් බලන්න ඕනේ. ඒ වගේ දේවල් ගැන අවධානය යොමු කළා තමයි ඇත්තටම ඉන්වෙස්ට් කරන්න ඕනේ. ඉතින් ඉන්වෙස්ට් කරන්න කැමති නම් ගොඩක් දේවල් මේ ගැන හොයන්න පුළුවන්. ඔයාලා YouTube එකෙන් නොලෙජ් එක පහසුවෙන් ගන්න පුළුවන්. ඒ වගේම ඉන්ටෙලිජන්ට් ඉන්වෙස්ටර් වගේ පොතක් පුළුවන් නම් කියවන්න. මොකද මේක තමයි ඇත්තටම මේ ස්ටොක් මාකට් එක ගැන තියෙන ප්‍රධානම පොත. මේ වගේ පොත් ගොඩක් වැදගත් වෙනවා. ඒවා තමයි ඇත්තටම මට අලුතෙන් ආයෝජනය කරන්න කවුරුහරි ඉන්නවා නම් එයාලා දෙන්න උපදෙස්. හොඳයි ලිනුක. ඉතින් අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා අද අපිත් එක්ක මේ වැඩසටහනට එකතු වුණාට ඔයාගේ අත්දැකීම් අපිත් එක්ක බෙදා හදාගන්න. ඒ වගේම අපි ඔයාලට සුබ පතනවා ඉදිරියට ඔයාගේ ආයෝජන කටයුතු සාර්ථකව සිද්ධ වෙන්නත් කියලා. ඉතින් ගොඩක් ස්තුති. ආයුබෝවන්. බොහොම ස්තුතියි මට වැඩසටහන ආරාධනා කරාට. ඇත්තටම මේ අවස්ථාව ලබා දුන්න ප්‍රශාන්ත සර් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද මගේ දැනුම මට පුළුවන් විදිහට ෂෙයා කරගන්න සර්ත් එක්ක අවස්ථාව ලබා දුන්නාට. ඇත්තටම මම කියන්නේ ආයෝජනය කරනවා නම් අනිවාර්යයෙන්ම නොලෙජ් එක ගන්න ඕනේ. නොලෙජ් එක නැතුව ආයෝජනය කරන්න ගියොත් ඔයාලට ලොකු loss එකක් යන්න පුළුවන්. මාත් පුළුවන් තරම් ඉගෙන ගන්න. ඉගෙන ඇත්තටම බොරන් බෆට් වුණත් එයා මෙච්චර කාල ආයෝජනය කරලා තිබ්බත් එයා තාමත් ඉගෙන ගන්නවා. කොටස් වල පොළ වගේ දෙයක් ඉගෙනගෙන ඉවර කරන්න බෑ. පුළුවන් තරම් මාකට් එකේ ඉඳලා experience එකත් එක්ක තමයි මම නම් දන්න විදිහට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම expert ලත් එක්ක අපි දැනුම් පුළුවන් තරම් හොමාරු කර ගන්න ඕනේ. මොකද බොරන් බෆට් පවා බෙන්ජමින් ග්‍රැහම්ගේ උපදෙස් මත තමයි එයා මුලදී ආයෝජනය කරන්න පටන් ගත්තේ. ඉතින් ඇත්තටම රොෂාන් සර් වගේ expert කෙනෙක්ගෙන් ගන්න පුළුවන් දැනුම ගොඩක් තියෙනවා. वटना वीडियो रेसमेंदी बलापुरुन मास्टर माइंड यूट्यूब चैनल के हर इतनी आप चैनल के सब्सक्राइब कर लेना सब्सक्राइब कर ला बेल नोटिफिकेशन ऑन कर ला अपी तेकर एंडी सिटी ना।